සුබදවස කියල පිළිගන්න ඉතින් සාදරයෙන් ඔන්න ඉතින් M3 පාස් එක හරිද තා පැය 8යි තියෙන්නේ ඉවර වෙන්න. ඒ කියන්නේ එකමාරට ඉවර වෙනවා. හරිද? ජනවාරි 3 වෙනිදා එකමාරට මේ ඉවෙන්ට් එක ඉවර වෙනවා කියලා තමයි තියෙන්නේ මෙතන M3 පාස් එක ඉවර වෙනවා කියලා තියෙන තව පැය 8කින්. ඉතින් මේ විදිහට තමයි මගේ පාස් එකේ රිවෝඩ් එක මට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවා නම් පාස් එක බයි කරපු එක පට විදිහට වටිනාකමක් මට හම්බුණා. ඉතින් නෝමල් පාස් එක තමයි බයි කරේ. ඉතින් ඒකෙන් මේ විදිහට තමයි අපිට දේවල් හම්බුනේ. ඉතින් මිෂන් ගොඩ ආරියක් තිබ්බා. මාසයක් දෙයක් මේ ඉවෙන්ට් එක තිබ්බා. ඉතින් මාර්ග දේවල් ගොඩක් අපිට දුන්නා. ඉතින් ෆ්‍රී ස්කින් දුන්නා. ඉතින් මේකෙන් ඕගලන්ට ස්පෙෂල් එකක් හරි ලයිට් එකක් හරි ගන්න පුළුවන් chance එකක් හම්බුණා මේ box එකේ. ඉතින් මේකේ 110ක් 100ට වැඩි වුණා buy කරපු නිසා. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට claim කරගන්න දැන් ඉතින් මොකද මේ ඉවෙන්ට් එකේ මම තාම ලොකුවට දේවල් කරගත් claim කරගත්තේ නැහැ. ඉතින් අලුත් හීරෝ ගන්න අපිට token එකක් හම්බෙලා තියෙනවා මෙතන. ඉතින් ඉතින් හම්බුණා කියන්නේ මම ඉමෝට් එක එතකම මේ rank experience වැඩි කරන ඒවා. ඉතින් ඔන්න හම්බෙලා තිනවා අපිට මොකද්ද මේ. ඉතින් ස්ටාර්ලයිට් එක දවස් 3කට හම්බුණා. ඉතින් ඒකත් එක්කම මෙතන තියෙනවා ෆ්‍රේම් එක brand new empty ෆ්‍රේම් එක අපේ. ඉතින් ඒත් එක්කම තියෙනවා මෙතනින් ඉමෝට් එක. ඉතින් ඒ දේවල් නම් ෆ්‍රී. ඉතින් ඒ දේවල් නම් හම්බෙන්නේ නැති. ඉතින් මෙන්න මේක නම් පාස් එක buy කරපු කට්ටියට විතරයි හම්බුනේ. ඉතින් ස්ටැචු එක ඉතින් පට්ට ස්ටැචු එකකුත් හම්බුණා. ඒතකම මේවා නම් ට්‍රයල් කාඩ් බොක්ස්. ඉතින් ඒවා නම් ලොකෝට වැඩක් නැහැ. ඉතින් මේවා ගෙස් කොයින්. ඉතින් ගෙස් කොයින් වලින් ගෙස් කරලත් කට්ටිය ගන්න ඇති දේවා. ඉතින් මේ තියෙන එලිමිනේටඩ් ඉෆෙක්ට් එක. ඉතින් එලිමිනේටඩ් ඉෆෙක්ට් එක ගන්න පුළුවන් වෙන්නේ පාස් එක buy කරපු කට්ටියට විතරයි. ඉතින් මෙන්න තව තියෙනවා මෙන්න මේ බොක්ස් එකක්. හරිද? ඉතින් ටෙස්ට් ඔෆ් ග්ලෝරි කියලා බොක්ස් එකක් තියෙනවා. ඉතින් ඒකින් හම්බෙන්නේ ඇල්ඩෝස් ගේම් 1 ස්කින් එක M1 නේද? ඉතින් ඒත් එක මෙතන ටයර් කාඩ් තවත් තියෙනවා. ඉතින් ටයර් කාඩ් බොක්ස් තියෙන එක නම් පාඩු ඒවලට ෆ්‍රැග්මන්ට් හරි දුන්නා නම් වටිනවා. ඉතින් මේක තියෙන රීකෝල් එක. ඉතින් ඒක ටයිම් ලිමිටඩ්. හරිද? ඒක පර්මනන්ට් නෙමෙයි. ඒක 1 ඩේ එකක්. ඉතින් ගෙස් කොයින් තව තියෙනවා. ඉතින් ගෙස් කොයින් මම කලින් කලෙක්ට් කරගත්තු නැති ඒවාත් තියෙනවා. ඉතින් ඒත් එකම තියෙනවා මෙතනින් අර animation emote එක ඒ වගේ දේවල්. ඉතින් ක්ලින්ට තමයි මේක දීලා තියෙන්නේ. ඉතින් ඒකත් මම පෙන්නනවා ඔයගලන්ට. ඉතින් මෙතනින් තියෙන තව බොක්සස් තියෙනවා. ඉතින් තවත් බොක්සස් තියෙනවා. මේවා රීකෝල් එක ගන්න පුළුවන් එක. ඉතින් මෙන්න තියෙනවා බෙලරික්ගේ ස්කින් එක. ඉතින් ස්පෙෂල් පට්ටම ලස්සන ස්පෙෂල් ඉෆෙක්ට් තියෙන සුපිරිම ස්කින් එකක් කිව්වොත් හරි. ඉතින් ඒකත් දැන් මං ගාව තියෙනවා. ඉතින් ඒකත් නම් සුපිරියක් තමයි. යා තනිකරම ඒක තනිකරම මේ අරණියා වීදුරු වීදුරු වගේ තියෙන නිකන් අමුතුම ලුක් එකක් තියෙන පට්ටම ස්කින් එකක් කිව්වොත් හරි. ඉතින් ඒක නම් ෆ්‍රී හම්බෙන්නේ නේ. ඉතින් ඒක ඔයගලන්ට ෆ්‍රී ගන්න පුළුවන් chance එකක් හම්බුණා. ඉතින් මම මේ ඉවෙන්ට් එක පටන් ගත්තදී ඔයගලන්ට කිව්වා මේ බෙලරික් ස්කින් එක ගන්න පුළුවන් වෙන්නේ ඒක එන්නේ ඒ ලෙවල් එකට. ඒ කියන්නේ ලෙවල් 20ට ගියොත් මේක හම්බෙන්නේ. ඉතින් ලෙවල් 20ට වගේ තමයි යන්න හම්බෙන්නේ කියලා. ඉතින් එක්ස්ට්‍රා අපිට මම හිතුව ඒක ඔයගලන්ට වැඩි කිව්වේ නැති වුණාට. මොකද බොළු බලවත් දෙන්න ඕනේ නැහැ නේද? මොකද මුන්ට උන්න විශ්වාස කරන්න බෑ අපිට. ඉතින් ඒක නිසා ඉතින් බෙලරගේ ස්කින් එකට වෙනකන් විතරයි යන්න පුළුවන් කියලා මේ ගන්න මේ මිෂන් වලින් මම කිව්වේ. ඉතින් ඔයගලන්ට කොහොම හරි පුළුවන් වෙලා තියෙනවා එක්ස්ට්‍රා දීලා දීලා කොහොම හරි අන්තිමට ලෙවල් 30 ගානකට අපිට යන්න පුළුවන් chance එකක් හම්බුණා. ඉතින් ආයි ගෙස් කොයින් තියෙනවා මෙතන. ඔන්න තවත් animation ඉමෝට් එකක් වගේ එකක් තියෙනවා. ඒක කාටද තියෙන්නේ? ඒක ලැන්සලෝට්. ලැන්සලෝට් දීලා තියෙන එක. ඉතින් ඒක මෙතනින් යනවා. හරිත් කොළුවටත් එකක් තියෙනවා ඇනිමේෂන් ඉමෝට් එක. ඉතින් ගොඩක් දේවල් අපිට MP එකෙන් දුන්න. ඉතින් මාස ගානක් තිස්සේ ඒක ප්ලේ කරලා ඉතින් ඔන්න රීකෝල් එක. මේක නම් ෆ්‍රී හම්බුණා අපිට. ඉතින් ඒක එක්ස්චේන්ජ් වුණා කෙනෙක්ම 2000කට බැටල් පොයින්ට් 2000කට එක්ස්චේන්ජ් වුණා. ඉතින් ඒක මෙතනින් තව බොක්සස් තියෙනවා. ඉතින් අන්න ලොකුම ලොකු ප්‍රීමියම් ෆ්‍රැග්මන්ට් තුනක් දෙනවා අපිට. ඒත් එක්කම මෙතනින් MT ටේක් ඩවුන් කියලා මේක මේ මොකද එලිමිනේටඩ් ඉෆෙක්ට් එක. ඒක ට්‍රයල් දෙනවා. ඒක ෆ්‍රී දෙන්නේ. ඉතින් දවස් 30කට තියෙන එක. ඉතින් ඒත් එක්කම ඒක දැන් පර්මනන්ට් අපිට හම්බුනනේ. ඒක ඉතින් ලොකුවට වටිනාකමන්නේ. ඉතින් අපිට ඔන්න අවසාන එක ලෙවල් 34 විතරයි මට යන්න පුළුවන් උනේ. ඉතින් ඒක තියෙන්නේ මේ ඇල්ඩෝස්ට නේද? ඒක ඇල්ඩෝස්ට වෙන්න ඕනේ. ඇල්ඩෝස්ට තමයි. ඇල්ඩෝස් ටැක්සන් ඉමෝට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ගන්නත් බැරුව ගියා. ඉතින් ඒක පත් කරන්න අපිට දෙන්න තිබ්බ තව ටිකක් මිසන්.
ඉතින් ඒක 40 යන්න ඕනේ ලෙවල්. ඉතින් වටින දෙයකට ඊට පස්සේ තියෙන ඉතින් මෙන්න මේක තමයි. ඉතින් මේක රීකෝල් ඉෆෙක්ට් එක, සැවේජ් රිටර්න් කියන රීකෝල් ඉෆෙක්ට් එක. ඒකට මම මාර ආසාවෙන් හිටිය ගන්න. ඉතින් ඒක හම්බුනේ නැහැ අපිට. ඉතින් ඊළඟට ඉතින් වටින දෙයකට කියලා තියෙන්නේ කෙනෙක්ම ඉතින් මෙන්න මේ ප්‍රයිම් ස්කින් එකයි ලෙවල් 75 දී හම්බෙන ආයි මෙන්න මේ එක්ස්ක්ලූසිව් ටේල් එකයි. ඉතින් ඒක තාම අපිට එකපාරක්වත් දීලා නැහැ. ඉතින් මේ ආපුම පාර ඉතින් ওই විදිහට තමයි පාස් එකේ දේවල් ඉවර වෙන්නේ. ඉතින් මේ විදිහට මාස ගාණක් මේක කරලා නිකාර පොඩි දුකකුත් තියෙන නිකාර එක. දැන් අපිත් එක්ක කට්ටිය ඉඳලා 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 යාළුවෝ දැන් ඉඳලා ඉඳලා එකපාරට නිකන් ඊට පස්සේ යන්න වෙනවා කියමු. දැන් අවුරුද්දක් විතර එකට ඉඳලා අපිත් එක්ක ගාලා බීලා ඔක්කොම කරලා ඉඳලා අපි සමෝරගෙන ඒගොල්ලෝ වෙන දිහාවකට යනවා කියමු. නිය ඒ වගේ හැංගීමක් තියෙන මේ ඉවෙන්ට් එක ඉවරෙද්දි. මොකද ගොඩක් දේවල් අපිට දුන්නා, පට්ට මිස්කින් තෝගයක් දුන්නා, ඒත් එකම ගොඩක් දේවල් දුන්නා, කිල් ඉෆෙක්ට් එහෙම දුන්නා. ඉතින් මෙන්න මේවා එම සමහර කට්ටියට ගන්න හම්බුණා. ඉතින් ඉතින් ওই වගේ දේවල් අපිට ගොඩක් හම්බුණා. ඉතින් නේ රීකෝල් ඉෆෙක්ට් එකක් නම් හම්බුන්නේ නැහැ. ඉතින් මේක ට්‍රයල්නේ, මේක වැඩක් නැහැ. ඉතින් මේක මාර ලස්සන. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ තේක ඉෆෙක්ට් පට්ටා ගැම්මක් තමයි. ඉතින් ඉතින් එතකම එලිමිනේටඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා, අලුත් එලිමිනේටඩ් ඉෆෙක්ට් එක. ඉතින් මම මේකට වඩා නම් හැබැයි මෙන්න මේකට කැමති KO කියන එකට. මොකද ඒක ඉෆෙක්ට් ඕගොල්ලන්ට පේන්නේ නැති, ඒක නිකන් පට්ටම මේ ලුක් එකක් තියෙන එක. ඉතින් ඒත්කම ඉතින් තියෙනවා ස්ටැචු එක රොජර්ගේ. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති මේ ඉතින් අලුත් ඉමෝට් එක. ඉතින් ඒ ඉමෝට් එක දාන්න නම් වැඩි ඉඳක් නෑ මගේ ගාව. මොකද දාලා තියෙන ඉමෝට් එක හොඳ. ඉතින් ඇක්ෂන් ඉමෝට් එක උත් හම්බුණා. ඉතින් සුපිරියක් තමයි. ඉතින් ලැන්සලෝට්ගේ ඔන්නෝම කරන එකක් තියෙනවා නේ, අර බෝව් කරන වගේ එකක්. බෝව් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වලට. ඉතින් මෙතනින් හරිත් කොළුවා නිකන් හිනා වෙන එකක් තියෙනවා කින්දියට. අර විරිත්තනත් එක්ක අඩු සිරාට අඩු වයිබන්නේ. ඇල්ඩෝස්ක මොකද තියෙන්නේ? ඇල්ඩෝස්ක අත මොකක් හරි වෙලා අතේ කැක්කුමක් ඇවිල්ලා සිද්ධියක් තියෙන්නේ. ඊට පස්සේ අතගසල දාලා අල්ලු ගසලා දාලා නැගිටිනවා වගේ සිද්ධියක් වගේ නේ. අතගසලා දාලා නැගිටිනවා. ඉතින් ක්ලින් ගේම් මේ විදිහට හිනා වෙන එකක් තියෙනවා. ඉතින් ගැම්මටම ඉතින් ওই දේවල් ටික තමයි ඉතින් හම්බුනේ. ඉතින් බෙලරික් ස්කින් එක හම්බුනා. ඉතින් බෙලරික් කො ගන්නත් ඕනේ. තව දැන් මට ඕගලන්ට කියන්න බැරුව ගියා. ඉතින් කට්ටිය බලන් හිටියනම් මිත්‍රර වෙලා මට ඒක අමතකුණා. ඒක මතක්ුණ කට්ටිය කමෙන්ට් එකක් දාන්න මතක් වුණා කියලා ඔයගලන්ට. ඒක මට මිස් වුණා කියලා. මේ බොක්ස් එකක් තිබ්බා. මේ බොක්ස් එක කොහෙද දන්න? මෙන්න මේ බොක්ස් එක නේ. ඔව් මෙන්න මේ බොක්ස් එක. ඉතින් ඒක බයි කරපු කට්ටිය විතරේ මේ බොක්ස් එක හම්බෙන්නේ. ඉතින් ඒකේ නම තියෙන්නේ MT Hero Joints Test කියලා. හරිද? ඉතින් මේ බොක්ස් එක මම ඕපන් කරන වීඩියෝ එක වෙනම දාන්නම් ආයි. මොකද ඒක හීරෝ කෙනෙක්ව ගන්න පුළුවන් චාන්ස් එකක් තියෙන එක. ඉතින් මම ඒක ඔයගලන්ට වෙනම එක වීඩියෝ එක දාන්නම්. ඒත් එක්කම මේකේ තියෙන මේකේ බොක්ස් ටික අපි ඕපන් කරමු. මොකද මේකේ පර්මනන්ට් හම්බෙන්නේ නැති වෙයි මට ගොඩක් දුරට. ඉතින් කොහොම බොක්ස් ටික මේකේ හම්බෙත් බොක්ස් ටික කො ආමේදී බොක්ස් තුනයි තියෙන්නේ. ඉතින් මේකෙන් ඇල්ඩෝස්ගේ M1 එක ගන්න චාන්ස් එකක් තියෙනවලු. හැබැයි ඒක පර්මනන්ට් දෙනවා කියලා තියෙනවා. හැබැයි චෙස්ට් අපි 16ක් අරින්න ඕනේ. 16ක් ඕපන් කරන්න ඕනේ. ඉතින් අපි ගාව 3යි තියෙන්නේ. ඉතින් ඒකෙන් ට්‍රයල් කාඩ් හම්බෙයි. ඉතින් ඔව් හිතුවත් වගේ ට්‍රයල් කාඩ් තමයි හම්බුනේ. ඉතින් මේකත් අපිට ගන්න පුළුවන් 107ක ප්‍රතිශතයක් තියෙනවලු මේ බොක්ස් එක අරින්න අපිට. ඒ කියන්නේ MT Savage Return කියන අර රීකෝල් ඉෆෙක්ට් එක මම ඔයගලන්ට පෙන්නපො. ඉතින් ඒක හම්බෙන්න පර්මනන්ට් ඩි. ඉතින් ඒක 1 day හම්බුණා. පර්මනන්ට් හම්බෙන එකක් නෑ හැබැයි. අපි බලමු ඉතින් ඕපන් කරලා. ඉතින් පර්මනන්ට් හම්බෙන එකක් නෑ. ට්‍රයල් කාඩ් එකක් හරි යූස් කරන්න අපි බලන්න. සමහරවිට ඔක්කොම ඕපන් කරොත් හම්බෙනවා ඇති. එතකොට ඉතින් හම්බෙන්න දෙයක් නෑනේ. මොකද ලෙවල් 50 ඉතින් හම්බෙලා ඉවරනේ නේද? ඉතින් කොහමද දැන් ඒකේ ට්‍රයල් කාඩ් නම් ගොඩක් තියෙනවා ගාව. ඉතින් ගොඩක් දේවල් අපිට දුන්නා එහෙනම් මේ ඉවෙන්ට් එකේ පට්ටපටම දේවල් දුන්නා. ඉතින් ඉවෙන්ට් එකත් ඉවරයි කොහොම හරි. තවත් මේ වගේ සීරියස් එකක්, සීරියස් ඉවෙන්ට් එකක්, ඒ කියන්නේ අර එක දිගට තිබ්බ සීරියස් එකක් වගේ ගන්න මේක. මොකද මාස ගාණක් ඒ නමින් MT කියලා කියර් ඊස්පෝට් තරගාවලිය හින්දා තමයි ඒ දේ තිබ්බේ. ඉතින් ඒක නිසා ඉතින් ඒ වගේ සීරියස් එකක් එයි කියලා හිතනවා. ඉතින් කොහොම මේක රීකෝල් එක, රීකෝල් නෙමෙයි මොකද ඇවට බෝඩර් එකනේ.
border gatino, Yamadam. You know, Hamad of Jayeva, I think Golo Yadin comment at the end, may even take a coma, may even take a Masagana tip, even take one game, pass a guitar anime, empty Kina Namadiba, even Tokoma, Kohoma, Honda either. ඔබලංගාදාසත් දාගෙන යන්න ඉතින් කමෙන්ට් එක ඉතින් ගැම්මක් තමයි නේද හැමෝටම ජය වේවා.